සතුටු වෙන්න මහ ජනතාව විදියට ඔය වැඩ වර්ජන කරන අයට උස්සන පොල්ල ජනතාවට උස්සන වෙලා වැඩි වෙලාවක් යන්නේ නැහැ. එහෙනම් මහ ජනතාව විදියට සතුටු වෙන්න, මාධ්‍ය විදියට සතුටු වෙන්න. ඔගොල්ලන්ගේ ආයතන වලට ගල් ගහන කාලේ ආය එනවා. ඔගොල්ලන්ගේ ආයතන වලට වෙඩි තියන කාලේ ආය එනවා. ඔගොල්ලෝ එළියේ යනකොට ඇනලා මරලා දාන කාලේ එනවා. ඔගොල්ලෝ සතුටු වෙන්න. අපිට කියන දින ඔගොල්ලෝ සතුටු වෙන්න. ඔගොල්ලන්ට සතුටුයි නම් අපිටත් සතුටුයි. රෝගීන් ගැන අනුකම්පාවක් තියෙනවා නම් ඒ අනුකම්පාව වගකීමක් විදිහට තියෙනවා සෞඛ්‍ය ලේකම්ට, සෞඛ්‍ය ඇමතිට, ආණ්ඩුවට. එතකොට සෞඛ්‍ය ලේකම්ට රෝගීන් ගැන වගකීමක් නැත්නම්, ආණ්ඩුවට වගකීමක් නැත්නම්, සෞඛ්‍ය ඇමතිට වගකීමක් නැත්නම් අපි අහන්නේ මේ වගකීම අපි විතරක් හිසේ දරාගන්නේ කොහොමද? අපි විතරක් හිසේ දරාගන්නේ කොහොමද? එක සාකච්ඡාවක් කළා මේ ප්‍රශ්නේ විසඳුවා නම් මේ කිසි එකක් වෙන්නේ නැහැ. හැබැයි ඒක නෙවෙයි කරන්න ඕනේ. ඒ නිසා අපි දන්නවා මේ හැරවුම් ලක්ෂ්‍ය කොහෙද කියලා. හැබැයි මේ හැරවුම් ලක්ෂ්‍ය හරවන එක්කෙනාට වැදගත් වෙන්නෙත් නැහැ, වාසි වෙන්නෙත් නැහැ. අපිට වැදගත් වෙන්නෙත් නැහැ, වාසි වෙන්නෙත් නැහැ. රටේ මහ ජනතාවට වැදගත් වෙන්නෙත් නැහැ, වාසි වෙන්නෙත් නැහැ. මේ රටට වාසි වෙන්නෙත් නැහැ, වැදගත් වෙන්නෙත් නැහැ. සමහරු හිතාගෙන ඉදී ආණ්ඩුව පෙරලලා ගෙදර ඇරියාම මේ ප්‍රශ්නේ අපිට හොඳයි කියලා. ඒ නිසා අපි විපක්ෂයටත් කියනවා එහෙම වාසියක් වෙන්නේ නැහැ. මේ පෙරලෙන්නේ ආණ්ඩුව නෙවෙයි. පෙරලෙන්නේ අපේ මුළු රාජ්‍යම. මේ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයෙන් එළියට ගියොත් පෙරලෙන්නේ මේ රාජ්‍යම කියන අනුතුරු රාජ්‍යවීම අපි කරනවා. අපි වගකීමෙන් කටයුතු කරන්න ලෑස්ති. අපි ජනාධිපතිතුමාට කියනවා කරුණා කරලා එක සාකච්ඡාවක් ඇඳවන්න වගකීමුළු ජනාධිපතිතුමෙක් විදියට. අපි ලෑස්ති මේකට අදාළ න්‍යායාත්මක සාකච්ඡාවකට එළඹෙන්න. එහෙම නැතුව රෝගීන් ගැන කවුරු හරි කතා කරනවා නම් ඒක බොරුවක්, ඒක බොරුවක්, ඒක කිසිසේත්ම ඇත්තක් නෙවෙයි කියන එක අපි පැහැදිලිව කියනවා. මාධ්‍ය ගිහිල්ලා ඔබ කඩයක් ඉස්සරහට ගිහිල්ලා කඩේ මුදලාලි කඩේ බඩු අරන් එන මිනිස්සයගෙන් කැමරාව ඉල්ල දික් කරලා අහන්නකෝ ඔබ සතුටුද මේ සේවාවට කියලා. ඔබ ගිහිල්ලා අහන්නකෝ ජනාධිපති මන්දිරයට ගිහිල්ලා එතෙන්ට ගිහිල්ලා එන කෙනෙක්ගෙන් මේ ජනාධිපතිගේ සේවාවට සතුටුද කියලා. ඔබ මේ රටේ ඕනෑම තැනකට යන්නකෝ ගඟක් ළඟට ගිහිල්ලා සුරුට්ටුවක් බොන මිනිස්සයගෙන් අහන්නකෝ මේ ගඟ ගලන විදියට සතුටුද කියලා. 10කකින් ඇහුවොත් දෙන්නෙක් කියනවා මේ ගඟ මෙහෙම නෙමෙයි ගලන්න ඕනේ කියලා. එතකොට ඔය දෙක දාලා මේක 100% කරනවා. මේක තේරෙන්නේ නැති මිනිස්සු මේ රටේ නැහැ. මේ රෝහල් වල අපි වැඩ කරනවා. මේ පාරේ යනකොට මාධ්‍යයට ආණ්ඩුවට පළු යන්න බයින මිනිස්සු අපි දකිනවා. හරිද? මේ ප්‍රශ්නේ විසඳන්න කියලා බල කරන රටේ පුරවැසියෝ අපි දකිනවා. ඒවා මේ මාධ්‍ය වල යන්නේ නැහැ. මාධ්‍ය වල තියෙන්නේ ප්‍රහසන. හරිද? ඒ නිසා මේවට රටේ මිනිස්සු රැවටුනොත් මේ රටම රැවටෙනවා. ඒ නිසා මාධ්‍යයේ අපිට දොස් කියන මිනිස්සු ඇති. ඕනෑම තැනක අපිට දොස් කියන මිනිස්සු ඉන්නවා. මේ රටේ සේවාව තෘප්තිකර සේවාවක් නෙවෙයි. මේ රටේ කිසිම සේවාවක් මහ ජනතාවට තෘප්තිකර සේවාවක් දෙන්නේ නැහැ. ඒකට වග කියන්න ඕනේ අපි නෙවෙයි. මේ රට කරවන මිනිස්සු. අපි දන්නවා ඒ අතෘප්තිකර තත්ත්වයේ මිනිස්සුන්ගේ. මිනිස්සු පෝලිං වල ඉන්නවා. ජාතික රෝහලට ගිහිල්ලා බලන්න වැඩ කරන දවසක කුණු වලවල් වල මිනිස්සු ඉන්නේ. කාණු වල මිනිස්සු ඉන්නේ. ඒ මිනිස්සු කවදාවත් හොඳයි කියද සෞඛ්‍ය සේවාවට? ඒක අපේ වැරද්දක් නෙවෙයි. ඒක අපේ වැරද්දක් නෙවෙයි. ඒක මේ රට කරවපු ආණ්ඩුව වල වැරද්දක්. ඒ නිසා මේ රටේ මිනිස්සුන්ට අපි සේවය කරන්නේ ගම්වල, නගරවල ඒ මිනිස්සුන්ගේ පවුල්වල පුරුක් විදිහට. හරි, ඒ මිනිස්සු අස්වැන්න, පළවෙනි අස්වැන්න අපිට ගෙනල්ලා දෙන මිනිස්සු ඉන්නවා තෑග්ගක් විදිහට. ඒ නිසා ඔය මිනිස්සු දොස් කියන සංඛ්‍යාවට වඩා ආණ්ඩුවට දොස් කියන සංඛ්‍යාවක් ඉන්නවා. ඒ සංඛ්‍යාව තවත් ඉස්සරහට වැඩි වෙනවා. ඒ නිසා අපි කියන්නේ රෝගීන් පිළිබඳව අබමල් රේණුවක වගකීමක් තියෙනවා නම් නීතියානුකූලවත් රාජකාරිමය වශයෙන් උත් වගකීම අපිට වඩා තියෙනවා ආණ්ඩුවට, සෞඛ්‍ය ඇමතිට, සෞඛ්‍ය ලේකම්ට. අපි අභියෝග කරනවා ඕගොල්ලෝ එකමක සාකච්ඡාවක්වත් මේ ප්‍රශ්නේ විසඳන්න සද්භාවයෙන් කරේ නැහැ. ඕගොල්ලෝ කරේ එකම සාකච්ඡාව කරෙත් උසාවියට මේක සම්බන්ධයෙන් අවශ්‍ය ඩොකියුමන්ට් ටික හදාගන්න මිස ප්‍රශ්නේ විසඳන්න නෙවෙයි. ඒ සාකච්ඡාවේ එක තැනකවත් කෙහෙලිය රමුක්වැල් ඇමතිවරයාවත්, සෞඛ්‍ය ලේකම්වරයාවත් ඉල්ලන්නේ නැහැ අපිට රාජකාරියට වාර්තා කරන්න කියලා. ඒගොල්ලන්ට ඒක අවශ්‍ය උනේ නැහැ. ඒගොල්ලන්ට අවශ්‍ය මේ JR ගේ නීතිය සෞඛ්‍ය වෘත්තීය සමිති දඩමීනා මීමා කරගෙන රටට ගේන්න. ඒ නිසා අපි කියනවා නැගිටින්න මේ රටේ සිවිල් පුරවැසියන්ට. නැගිටින්න වෘත්තීය සමිතිය වලට මේ ඉල්ලීම පැත්තක දාලා මේ
වැරදි පාරේ යන රට නිවැරදි පැත්තට ගේන්න අපි එකතු වෙමු කියන එක තමයි අපිට ඉල්ලන්න තියෙන්නේ. දේශපාලකයෝ ධනය කියන මිනිස්සු බලය කියන මිනිස්සු ඔය සාමාන්‍ය රෝහල් වලට එන්නේ නැහැ. මේක දන්නවා. ඒ අය යන්නේ පෞද්ගලික රෝහල් වලට එහෙම නැත්නම් විදේශ රෝහල් වලට. මේ අසතර වෙලා තියෙන හිස්සක ජනතාව ඔබතුමන්ලගේ ප්‍රශ්නය තියෙන්නේ බලධාරී ඉන්නේ. හැබැයි ඒකෙන්ද වන්දික වන්න වෙලා තියෙන ජනතාව. මේක සාධාරණයි. මම නැවත නැවත කියනවා මේ රටේ සෞඛ්‍ය සේවාව ගැන මාධ්‍යයට කතා කරන්න තියෙන්නේ සෞඛ්‍ය සේවාවේ රෝගීන් අසරණභාවයට පත්වීම ගැන කතා කරන්න මාධ්‍යයට ඉඩ දෙවිලා තියෙන්නේ මේ වෙලාව විතරක් නෙවෙයි මේ රටේ ඔබ හිතනවාද සෞඛ්‍ය සේවාවේ වර්ධන නැත්තම් තෘප්තිකර සේවාවක් ලැබෙනවා කියලා මිනිසුන්ට බෙහෙත් ටික හරියට ලැබෙනවා කියලා මිනිසුන්ට සේවාව හරියට ලැබෙනවා කියලා එතකොට ඕවා මාධ්‍ය කතා කරන්න ඕනේ හැමදේම අද විතරක් නෙවෙයි එනිඳ මේ රටේ සෞඛ්‍ය සේවාවේ තෘප්තිකර සේවාවක් මේ රටේ රෝගී මහජනතාවට හම් වෙන්නේ නැහැ ආණ්ඩුවෙන් සෞඛ්‍ය සේවාවට වෙන් කරන මුදලින් 10%ක්වත් මිනිස්සු අතරට යන්නේ නැහැ සෞඛ්‍ය ලේකම්වරයාගේ ක්‍රියාවලිය ඇතුලේ කොහෙවත් මේ රටේ මේ ආර්ථික අර්බුදය ඇතුලේ මුදල් පරිපාලනයක් සිද්ධ වෙන්නේ නැහැ වෙන් කරන මුදලින් 90%ක් ගසා කනවා නාස්ති වෙනවා එක එක ටෙන්ඩර් මගඩි වලින් විවිධ පුද්ගලයන්ගේ කොමිස් වලින් සාක්කුවට යනවා. එතකොට මේ සියල්ල වල ප්‍රතිඵලයක් තමයි අද ඔය එළියේ මිනිස්සු අපිට බයින කතාවේ තියෙන්නේ. එහෙම නැතුව අපි සේවය ආවරණය කරන්නේ නැති එක නෙවෙයි. ඒත් බොහොම ෂෝක්. අපි කොහොමත් හිට අනිද්දා දවසක මේ වර්ධනය නැවතුවට පස්සේ අපි මාධ්‍යට ආරාධනා කරනවා කතා කරන්න රෝගීන්ගේ දුක ගැන කතා කරන්න රෝගීන්ගේ කම්පාව ගැන කතා කරන්න අද ප්‍රෞද්ගලික රෝහලකට යන්නේ නැතුව විශේෂඥ වෛද්‍ය සේවාවක් ඔබට ගන්න පුළුවන් මම ඔබෙන් අහන්නේ ඔබට ගන්න පුළුවන්ද බෑ ඒතර මේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාව තියෙන්නේ අද ඔබට කොවිඩ් කියලා දැනගත්තොත් රැපිඩ් ඇන්ටිජන් එකක් කරන්න පුළුවන් මම සියලු වෛද්‍ය රසායනාගාර විද්‍යාඥවරු හෙට එවනවා එවන්න රැපිඩ් ඇන්ටිජන් කිට් එක එහෙම නැහැ. එහෙම පහසුකම් නැහැ. අද ඖෂධ කීයක් නැද්ද? ඖෂධ 80කට LC ඕපන් කරගන්න බෑ. දැන් මේක වර්ධනයේ හින්දාද වෙන්නේ? හරි. රේගුවේ නිකන් දුන්න රැපිඩ් ඇන්ටිජන් ටික හිර කරගෙන ඉන්නවා. ඇයි? තමන්ගේ කැමති බ්‍රෑන්ඩ් නේම් එක ආවේ නැත්තම් කොමිස් හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඕවා කතා කරමු අපි. ඕවා කතා කරන්න අපි ලෑස්ති. හැබැයි මේ වෙලාවේ වර්ධනයේ හින්දා මේ ඔක්කොම වෙනවා කියලා කවුරු හරි කියනවා නම් ඒක බොරුවක්. නැවත මම කියනවා ඒක සම්පූර්ණ බොරුවක්. ඒක හදපු බොරුවක්. ඒකට මාධ්‍යත් සම්බන්ධයි. ආණ්ඩුවට හැම එකම දේශපාලනික වෙන්න පුළුවන් ආණ්ඩුව හැම එකම දේශපාලන පටලැවිල්ලක් කරගන්න පුළුවන් මේ රටේ වැටුප් කොමිසමක් තියෙද්දි මේ රටේ වැටුප් පදනමක් තියෙද්දි ආණ්ඩුව ගුරුවරුන් අවුරුද්දක් තිස්සේ කරපු වැටුප් පරගලය චප්ප කරන්න ලෑස්ති වුණා මිස ගුරුවරුන්ගේ වැටුප් පරගලය දිහා න්‍යායාත්මකව බැලුවේ නැහැ ඒක තමයි වැරද්ද ගුරුවරුන්ට වැටුප් විෂමතාවයක් තිබ්බා ඒ වැටුප් විෂමතාවය ඉවත් කරන්න ආණ්ඩුව න්‍යායාත්මකව වැඩ කරේ නැහැ ඒ න්‍යායාත්මක වරද අද තුවාලයක් වෙලා තියෙනවා ඒ තුවාලේ සනීප කරන්න මේ ආණ්ඩුවට වගකීමක් තියෙනවා. ඒ වගකීම ඉෂ්ට කරන්න අපි කියන්නේ එකපාර්ට ඉෂ්ට කරන්න නෙමෙයි. අඩු ගන්න මේ වැටුප් පිළිබඳව ආරුභුදේ පිළිබඳව සලකලා බලන්න අදාළ ප්‍රවීණයන්ගෙන් කමිටුවක්පත් කරන්නවත් ආණ්ඩුවට බැරි වෙලා තියෙනවා නම් ආණ්ඩුව ඒක කරන්න නෙමෙයි හදන්නේ මේක විකුණන්න හදන්නේ. මේක විකුණලා JR ගේ ඒකාධිපති පාලනේ රටට ගේන්න යන්නේ. ඒක පිළිබඳව අපිට හොඳ හැඟීමක් තියෙනවා කියන එක අපි පැහැදිලිව කියනවා.